අද දේශනාවට මාතෘකාව කරගන්න කියලා හිතුවා. සකෘදාගාමි මාර්ගඵල ගැන. ආරම්භක වශයෙන් විමුක්තිය එහෙම නැත්නම් නිවන සත්වයාගේ විමුක්තිය. එහෙමත් නැත්නම් සෑම අරමුණකම අවසානය. සංසාරයෙන් නික්ම යාම. මෙන්න මේ කියන විමුක්තිය උදා වෙන්නේ අවස්ථා හතරකදී. මේකේ පළවෙනි අවස්ථාව සෝතාපන්න වීම ආදී වශයෙන් සුළු මොහොතකට හරි නිවන ස්පර්ශ කරලා ඒකත් එක්කම ලෝකෙන් ඔෆ් වෙන්න පුළුවන් හැකියාව විසංයුක්ත වීමේ හැකියාවක් දැකලා ඒත් සමගම මමය මගේ කියන හැඟීම මුලාවක් බව තේරුම් අරගෙන ආත්මයක් නැති බව මනාව වටහා ගැනීමක් තමයි සරදී සිද්ධ වෙන්නේ. වෙන කිසිම රාග ද්වේෂ ආදී ක්ලේශ ධර්මයක ප්‍රහීන වීමක් සිදු වෙන්නේ නැති වුණත් මේ අග කියන්නේ මමය, හිත කියන්නේ මමය කියලා ආදි වශයෙන් මේක මම නෙමෙයි කියන අවබෝධය මේක යාන්ත්‍රණයක් නව අවබෝධය මේ වෙන්නට ඇවිල්ලා තියෙනවා. මේ පුද්ගලයා මේ අවබෝධය හින්දා ඇලීමත් ගැටීමත් ආසාවත් ද්වේෂයත් සිට 50ක් දක්වා නැත්නම් භාගයක් දක්වා නිරෝධ වියාමක් තමයි මේ සකෘදාගාමී කියන මාර්ගඵලයේදී සිද්ධ වෙන්නේ. එතකොට සකෘදාගාමී කියලා කියනවා එක වතාවක් විතරක් කාම ලෝකෙට යන බැවින්. සකෘදාගාමී වෙච්ච කෙනෙක් කාම ලෝකයකට එන්නේ තව එකම එක වතාවයි. ඒ කියන්නේ දිව්‍ය ලෝකය ඇතුළු මනුස්ස ලෝකයකට එන්නේ එකම එක වතාවයි. සෝතාපන්න ඵලයේදීම එයා සතර අපායේ උපතිෂය කරලා දානවා. ඒක ෂය වෙන්නේ මොකද? අර ආත්ම වශයෙන් නොගන්න හින්දා අනිවාර්යයෙන්ම ගැරන්ටි එකක් තියෙනවා මොන දේ අන්තිම අවස්ථාව හිතට ආවත් ඒ දෙයටත් නිරීක්ෂකෙක් වෙනවා මිසක ඒකත් දුරස්ත භාවයක් තියෙනවා මිසක මේ පුද්ගලයාට ඒක මමයි මගේ කියලා මට ආවා කියලා අල්ල ගැනීමක් නැහැ. එන්න මේ හේතුවෙන් තමයි අර සෝතාපන්න කෙනාට යම් ස්ථාවරයක් තියෙන්නේ එයා සතර අපාය යන්නේ නැහැ කියලා. එයාට හොඳක් ආවත් නරකක් ආවත් එයාට ඒක එයා නිරීක්ෂකෙක් මිසක ඒකේ හවුල්කාරයෙක් වෙන්නේ නැති හන්දා. එතකොට දෙවෙනි එක තමයි මේ සකෘදාගාමී බව. මෙයා දිව්‍ය ලෝකයක හරි මනුස්ස ලෝකයක හරි ආය උප්පත්ති ලබන්නේ එකම එක අවස්ථාවයි. රහත් වෙන බැරුව ගියොත් මේ ජීවිතේ අනාගාමී වෙන බැරුව ගියොත්. එතකොට කොටින්ම මතක් කරන්න ඕන මුලින්ම සකෘදාගාමී වීමේදී සිද්ධ වෙන්නේ ඇලීම් ගැටීම් දෙක 50ක් අඩුවීම මිස සම්පූර්ණ අඩුවීමක් නෙමෙයි. මාන්නයක් තියෙන පුළුවන් යම් ආකාරයකට ඇලීම් ගැටීම් දෙකක් තියෙනවා. මේවා හිතාගන්න බැරි අමුතු දේවල් නෙමෙයි. හරිම ප්‍රායෝගිකයි. ආසාවේ කේන්තියා මෙහි ඉමන්තන් ගැටෙන ගතිය 50ක් දක්වා අඩු වියාමක්. ඒකට තමයි කියන්නේ සකෘදාගාමී කියලා. එහෙම කෙනා නැවත කාම උප්පත්ති ලබන එක අවස්ථාවයි. බෞද්ධ සාහිත්‍යයට අනුව සඳහනක් තියෙනවා මේ බුද්ධ ශාසනය අවුරුදු 5000යි පවතින්නේ කියලා. බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා සූත්‍රයක සඳහන් වුණත් සාහිත්‍යයේම කතාවක් තියෙනවා. අන්න මේ අවුරුදු 5000 මුල් 1000 ගරිපුරම ඉන්නේ රහත් වෙන්න පුළුවන් ශක්තිය තියෙන මිනිස්සු කියලාත් දෙවෙනි අවුරුදු 1000 දී කියන්නේ 1001 ඉඳලා 2000 දක්වා කාල සීමාවෙදී බුද්ධ පරිනිර්වාණය. අනේ එතකොට පහළ වෙන්නේ වැඩිපුරම පහළ වෙන්නේ අනාගාමී අය බවත් ඒ කියන්නේ එතන යහා යන්න බහුතරයකට අමාරු බවත් ඒ කියන්නේ මේ ජීවිතේම තුන්වෙනි අවුරුදු 1000 දී කියන අවුරුදු 2001 ඉඳලා 3000 වෙනකම් දැන් මේ 2600 ගානක්නේ. එතකොට මේ දක්වා මේ කාල සීමාවෙදී සකෘදාගාමී අය වැඩි කියලත් අවසානයේ සෝතාපන්න තමයි වැඩිම. එතනින් එහාට ය아가න අති බහුතරයකට බැහැයි කියලා. කලාතුරකින් කෙනෙක් දෙන්නේ බියොත් නිසා. අන්තිමට 4000 ක ඉඳලා 5000 වෙනකම් කල්යාණ පුතක් වෙනුව තමයි වැඩිපුරම ඉන්නේ කියලා. අනුහම කතාවක් තියෙනවා. ඉතින් එහෙම බලපුවම මේ කාලේ යන්නේ වැඩිපුරම සකදාගාමි වෙන ලේසි කාල සීමාවක් විදිහට. ඒ අතිරිය මේ සකදාගාමී කියන මාර්ගඵල ප්‍රයෝජනවත් වඩා කතාවට ලක් කරන්න වටිනවා. එතකොට සකදාගාමී වෙන්නේ කොහොමද කෙනෙක්? දැන් සෝතාපන්න ඵලයට අදාළ දේශනා දෙකක් විතර තියෙනවා. ඒ දෙක අහන්න මුලින්ම මේක අහලා නැති කෙනෙක් නම් මේ සෝතාපන්න භාවය ලබාගත් මනුස්සයෙක් ධර්මය අහලා වෙන්න පුළුවන්, ඕනෙම විමසලා වෙන්න පුළුවන්, භාවනා කරලා වෙන්න පුළුවන්. යම් කෙනෙක් මේ ලෝකයෙන් විසංයුක්ත වීම, සංස්කාරයන් සංසිඳීම අත්දකින්න පුළුවන් නම් මේ පුද්ගලයා එදිනෙදා ජීවත් වෙන කොච්චර කරත් මෙයාගේ ඇතුලේ අර පිළිකාවක් ලියනවා වගේ මේ ධර්ම බීජය ලියලන්න පටන් ගන්නවා. එයා මොන දේ සිද්ධ කරත් ඉබේම එයා සාක්ෂිකාරයක් වෙනවා. මොකද අර හිතට කාවැදුණු යථාර්ථයක් තියෙනවා. මේක යාන්ත්‍රණයක් කියලා, සංස්කරණයක් ජීවිතය කියලා. අනේ හින්දා මොන කේන්තියගේ මොන ආසාවවත් ලෝකෙ ඉන්න ලස්සනම කෙනා මෙත කඩවසම්ම කෙනා ළඟට ආවත් හිත යටින් ලියනවා නිරීක්ෂකෙක් වීමේ හැකියාව. එහෙමත් නැත්නම් මෙත මේ තමන්ගේ යාන්ත්‍රණය දිහා බලන්න පුළුවන් හැකියාව, යෝනිසෝ මනසිකාරය. මොකද දැනට මත ආත්මික ඉවරයි හරියටම අනාත්ම භාව. මට ආයකට හිත නංවන්න විතරයි අවශ්‍ය. ඒක දිගට රැඳී ඉන්න බැරි කම තමයි දැනට තියෙන්නේ. ඉතින් මෙහෙම පුද්ගලයා නැවතත් මේ විදියට මේ සංස්කරණමය ස්වභාවය දකින්න මෙයාට කේන්ති යන බව, ආශාව ඇති වෙන බව 50% වගේ දක්වා අඩු වෙන පටන් ගන්නවා. නොහිතන විදියට පහළ බහිනවා. මේ පහළ වැහිමත් එක්ක යම් අවස්ථාවක් උද්ගත වෙනවා. ඒ අවස්ථාවේදී යට විදි කලින් තේරෙනවා සෝතාපන්න ඵලයේ ඉඳලා සකදාගාමි මාර්ගයට පිළිපන් පුද්ගලෙක් වෙන කාල සීමාවකුත් තියෙනවා. ඒ සෝතාපන්න මනුස්සයා කාලයක් යාගේ නිර්වාණ ධාතුවේ සුවේ විදිමින් වාසය කරද්දී මාස දෙකක් වෙන්න පුළුවන්, සතියක් දෙකක් වෙන්න පුළුවන්. මෙයාට කාලයක් එක දැනෙනවා තවදුරටත් මට කියන්නේ මේ නිර්වාණ ධාතුවේ තිබ්බ රසවත් භාවය, ප්‍රණීත භාවය ඒකට වඩා අඩු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒක සාමාන්‍යකරණය වෙනවා. ඒ කියන්නේ ඒ නිවීම, ඒ නිවුණු ස්වභාවය යාගේ යථාර්ථය, යාගේ ඇත්ත. ඒතර යාගේ පරණ ස්වභාවය මත ගන්න හැකම් පෑවෙන්නේ. සංසන්දනය වෙන්නේ මුල් කාලයක නිතර සංසන්දනය වෙනවා. ඉස්සර තිබ්බ භාවයයි දැන් තියෙන නිවීමයි. හැබැයි කාලයක් ඕක ඉන්නේ සති දෙකක් තුනක් යන්න තමන්ට අරකේ තිබ්බ වෙනස දැනෙන්නේ නැතුව යන පටන් ගන්නවා. හැබැයි දැන් මේක කාල සීමාව වෙනස් වෙන්නේ එයා සෝතාපන්න වීමෙන් පස්සේ දිගින් දිගටම නිවන බලාපොරොත්තු වෙන්නේ. සමාධි ප්‍රඥාව පුරුදු කරනවද නැද්ද කියන කාරණාව මත. තවත් කෙනෙක් ඉන්න පුළුවන් ධර්මය අහලා සෝවන් වෙලා ඊට ඉතින් එහා යන්න වීරියක් නැහැ, මදහසකුත් නැහැ. යා කාමෙන් එක්කම ගැබ් වෙලා එහෙම මෙහෙ යට ඔල්වේ වැඩ කරත් යාන්ත්‍රණය භාවිත ගණන් ගන්න නැතුව හොඳට කෙලස් එක ගහගෙන යන. අන්න එහෙමයි තමයි රාති භව හතක් දක්වා ඉස්සරහට යන්නේ. එතකොට තවත් කෙනෙක් ඉන්නවා. එයා අප්‍රමාදීව කටයුතු කරන සුවන්නා කියලා නවතින්නේ. එයා දිගින් දිගටම සමාධියත් ප්‍රඥාවත් පුරුදු කරනවා. එතකොට මේ පුද්ගලයා කාලයක් යන්න එක අවස්ථාවක් එනවා. මෙයාට මේ එදිනෙදා ජීවිතේ දැනෙනවා නිවන සාමාන්‍යකරණය වෙච්ච බවක්. ඒ වගේම නිතරම ඒක සමාදින පුළුවන් හැකියාවක්. ඒත් එකම කාලයක් එක්ක සමහරක් ඉතින් මේ නිර්වාණ ධාතුවේ හිතපත් කරගන්න බැරි ගතියක් එහෙම නැත්නම් ඒක හරිම සාමාන්‍ය බවක් ඒක අර කිසිම වටිනාකමක් අර ලොකු වටිනාකමක් නැති ගතියක් ඒ කියන්නේ ඒක ගන්න තිබ්බර කුතුහලය ලොකු වටින්ටි දාලා තිබ්බ වටිනාකම ගැන එහෙම එකක් නෑ දැනටම ඒකේ හැර සාමාන්‍ය දෙයක් විතරයි ඒකේ අයිතිකාරයක් දැනටම විමුක්තිය මෙන්න මේ හේතුව හින්දා ඒක නොදැනෙන ගතිය සමහර ගුරුවරු නම් කියනවා සෝවන් වුණාට පස්සේ භාවනා කරද්දී අදිෂ්ඨාන කරලා භාවනා කරන්න සෝහන් ඵල සමාපත්තියටපත් නොවේවා කියලා අදිෂ්ඨානයක් කරලා භාවනා කරන්න කියලා. එහෙම නැත්නම් යාට විපස්සනා ආදී කටයුතු සිද්ධ කරන්න හම්බ වෙන්නේ පොඩ්ඩ එහා මෙහා කරපු ගමන්ම හිත නිවනටපත් වෙලා. ඉතින් ඒ ඵල සමාපත්තියට දීදීමක් මේසක යාට භාවනාව කමටහනක් වුණු කරන්න කෙලස් කපා හරින්න තමන් ආයුධය දිනු කරගන්න අවස්ථාව හම්බ වෙන්නේ නැති හින්දා. මේ භාවනා වාරයේදී හිත නිවනටපත් නොවේවා. එහෙම නැත්නම් මේ සතිය ඇතුළත හිත නිවනටපත් නොවේවා ආදී වශයෙන් අදිෂ්ඨානයක් සිද්ධ කරලා භාවනා කරන්නයි කියලා. ඉතින් මේ ආකාරයෙන් සිද්ධ කරගෙන යද්දී මෙයාම අදිෂ්ඨානයක් කළත් නැතත් කාලය එක්ක යද්දී යගේ පාරමිතා මෝරද්දී එහෙම නැත්නම් යගේ ඉන්ද්‍රිය ධර්ම මෝරද්දී කාලයත් එක්ක යට තේරෙනවා අර සෝතාපන්න ඵල සිතී මේ නිර්වාණ ධාතුවේ තිබ්බ වටිනාකමක් නැති වෙලා ගිහිල්ලා ඒක නිකන් පල්ලහැටම වැටිලා කියන එක ගැන ලොකු කිසි හැඟීමක් නැහැ අනේ මේකත් එක්ක යම් දවසක මෙයාගේ ප්‍රඥාව මෝරද්දී මෙයාගේ සංස්කාරයන්ගේ ආදීනව එහෙම නැත්නම් මේ සංස්කරණමය ස්වභාවය යාන්ත්‍රණය බව තව තවත් තේරෙවි භාවනාවකින් වේවා ධර්ම දේශනාවකින් වේවා නුවණින් මෙනෙහි කරන අවස්ථාවකදී වේවා සත්‍යයනා කරන අවස්ථාවකදී වේවා මේක මෙයාට තේරුම් ගිහිල්ලා හිත එකපාර කලින් අත්දැකකට වඩා දෙගුණයක් විතර ශක්තිමත්ව මෙයාගේ හිත නිවනටපත් වෙනවා ආයේ අවස්ථාවක ඒක ආයේ කාගෙන්වත් අහන්න දෙයක් නැහැ පැහැදිලි වෙනසක් ඒ කියන්නේ අරකේ දැනුනේ නෑ කෙනෙක් ඊයේ දුන්නු කමටන් වර්තාවක වටින කාරණාවක් සඳහන් කරා යට සෝතාපන්න ඵල සිත දැනුනේ ඔළුව විතරක් කියන්නේ ඔළුවම නිකන් ගල් වෙලා ගිහිල්ලා වගේ නිවිලා ගිය බවක් දැන් ඒක වැඩි සයිලයක් ගානේ දැනෙනවා කියලා දේ විදියකදී සම්පූර්ණයෙන්ම කියන්නේ ඔෆ් වෙලා ගිය කතිය. නැගිටිට පස්සේ තේරුණා නේ ස්වභාවයෙන් ඉතින් ඊපස්සේ දුන්නු විග්‍රහය. එතකොට ඔය වගේ Tamanටම දැනෙන පැහැදිලි වෙනසක් අත්විඳින්න පුළුවන් වෙනවා යම් දවසක දෙවෙනියට සාක්ෂාත් කරගන්න. ඊළඟට මේ දෙවෙනි එක යම් කෙනෙක්ට හිතුනොත් සාක්ෂාත් වුණාය කියලා ඒ කෙනාට පුළුවන් ඒක ප්‍රත්‍යවේක්ෂාව සිදු කරන්න. සාමාන්‍යයෙන් ගුරු මතයේ බවට පත් වෙන්නේ සකදාගාමී කෙනෙක්ට නිර්වාණ ධාතුවේ පැය දෙකක් දක්වා කාලයක් ඉන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් සෝතාපන්න කෙනාට සාමාන්‍යයෙන් ආචාර්යවරු කියන්නේ පැය භාගයක් වගේ කාලයක් පහසුවෙන් ඉන්න පුළුවන්. ඒ වඩා ටිකක් අමාරුයි කියලා. ඒ කියන්නේ එක දිගට ඉද්දී. ඒකවල සකදාගාමී කෙනාට පැය දෙකක් කියලා අපි නිකන් දල වශයෙන් ගත්තොත් දැන් මෙයාගේ ඊළඟ කාර්යය තමයි මේකේ ඵල සමාපත්තියත් වශී කරගන්න. ඒතකොට මට කැමති අවස්ථාවක ඕනම අවස්ථාවක මේක සිතුවිලි මාත්‍රයකින් අධිෂ්ඨානයක් අවශ්‍යත් නැහැ නිකන් හිත නැංවීම මාත්‍රයකින් ලබන්න පුළුවන් නිවිබවට පත් වෙනවා වශීභාවය සිද්ධ කරපුවාම මුලිකවම මෙයා අධිෂ්ඨානයෙන් ඉන්න බලනවා විනාඩියෙන් දෙකෙන් පහෙන් 10න් ඔහොම ගිහිලා 15න් නැගී හිටින්න පුළුවන් වේවා කියලා එහෙම නැත්නම් මට පැය භාගයක් නිර්වාණ ධාතුවේ නැගී හිටියා කියලා නැත්නම් සකදාගාමී ඵල සමාපත්තිය නැගී හිටියා කියලා අදිෂ්ඨානයක් සිදු කරලා අසහගතතර පස්සේ හරිවෙන්දට වඩා අර කිව්ව විදිහේ බොහොම අතිශය ශක්තිමත් නිර්වාණ ධාතුව අත්විඳලා ඒ අදාළ විනාඩි ගානේ අවදි වීමේ හැකියාවක් තියෙනවා Pero ඒක තමයි ඊළඟ ක්‍රම. ඊළඟ පියවර. ඕක පුරුදු කරපු අනුසයට පුළුවන් පැය දෙක දක්වා ඉන්න උත්සාහ කරන පොඩ පොඩ කාලේ වැඩි කරගෙන. ඒක අමාරු වෙන්න පැය දෙක දක්වා යන්න පුළුවන්. ඒකත් එක්ක ඒ පුද්ගලයා මෙතන මතක් කරන්න ඕන මුලින්ම නිර්වාණ ධාතුවේ යම් කෙනෙකුගේ හිතපත් වෙන්නේ ඉහළ සමාධියකින් නෙමෙයි. නිවනට පාදක වෙන සමාධිය ධර්මයේම දැක් වෙනවා. පළමු දෙනේ ධ්‍යානයට සාපේක්ෂ සමාධි ශක්තිය තමයි එතන තියෙන්නේ. කියන්නේ ශුන්‍යතාවයක් නිවීමක් සංස්කාරයෙන් සංසිඳීමක් එතන තිබ්බට ඒක තුළ තියෙන concentration level එක පළවෙනි ධ්‍යානයට අදාළ concentration level එක තමයි තියෙන්නේ. ඒකට සාපේක්ෂයි ඒ සමාධි මට්ටම. ඒකට ආත්විදීනේ පළවෙනි ධ්‍යානයට සමාන සමාධියකින් නිවන. අනේ එතකොට මේ කියන්නේ ලෝක සාමාන්‍යයෙන් අසීහි නැති වෙලාවකේ අත්දැකීමක් නෙමෙයි ඒක. එතන බුදුහාමුදුරුවෝ අංගුත්තර නිකායේ ඒකාදශක නිපාතයේ විස්තර කරනවා ඵල සමාපත්තිය ගැන. එතන කිසිම අරමුණක් අහුවෙලත් නැහැ. මේ සංඥාවක් නැත්තේ නැහැ. එතන තියෙන එකම සංඥාව එක්ක භව නිරෝධෝ නිබ්බාණං කියලා එහෙම නැත්තම් ඒතං සංදං ඒතං පණිතං කියලා. කොහොම හැඟීමක් එක්ක තියෙන ස්වභාවයක්. පැවැත්මේ නැවැත්මම නිවීමයි කියන ඒ නිවීම අද්විදීමේ න්‍යායයි කියන්නේ. අනිහෙම පුද්ගලයා මෙහෙම කාලයක් ඉඳලා මෙයාට පුළුවන් වුණාට පස්සේ බොහොම සුවසේ මේක ලබන්න ඊළඟට යාර පුළුවන් මේකේ ඵලසිත ප්‍රතිවේක්ෂා කරන්න. සකදාගාමි ඵලසිත පැහැදිලිව පෙනේවා කියලා අදිෂ්ඨානයක් සිද්ධ කරලා හිම ස්පියා ගත්තා. ඊපස්සේ යාගේ හිත ඒ අර විදිහටම ශුන්‍යතාවය දක්වා කිදා බැහැගෙන බැහැගෙන ඇවිල්ලා off එකගෙන ඇවිල්ලා ඉතින් ප්‍රකෘති මට්ටම ශුන්‍යතාවයදලා ආයි නිවනටපත් වෙද්දී අර පළවෙනි අත්දැකීමට කියන්නේ සෝතාපන්න අත්දැකීමට වඩා බලවත් විදිහට කොහොමද අර මුල්ම අවස්ථාවේ දෙවෙනි හැරීතපත් උනේ මොන අවබෝධයකින්ද කියන්නේ කොහොමද ඒකට ආවේ කියලා පැහැදිලි අර ට්‍රාන්සිෂන් පීරියඩ් එක හරියටම එයාට ඉස්මතු වෙලා පේනවා වෙනදට වඩා වෙලා වර්ගෙන පැහැදිලිව පේනවා. අනේකින් යාට හොඳ අවබෝධයක් තියෙනවා මෙන්න මෙහෙමයි හිත සකදාගාමී ඵල සමාපත්තියටපත් වෙන්නේ කියලා. ඒක තමන්ට මැතිවෙච්ච අවබෝධයක් වෙන කෙනෙක් දුන්න එකක් නෙමෙයි. ඊළඟට යාට පුළුවන් සකදාගාමී ඵලසිත ප්‍රතිවේක්ෂා කරන්න. සාමාන්‍යයෙන් පොතපතේ නම් තියෙනවා එහෙමත් නැත්නම් මම හිතන්නේ අභිධර්ම පිටකයේම සඳහනක් තියෙනවා මේ මාර්ගඵල ප්‍රතිවේක්ෂා කරද්දී මාර්ගසිතේ අර කලින් ඉපදුණු මාර්ගසිත කවදාවත් ආයිපදෙන්නේ නැහැ කියලා. කලින් ඉපදුණු එක නෙමෙයි ඔය ප්‍රතිවේක්ෂා කරන්නයි කියලා කියන්නේ. ඇත්තටම ඒ මොහොතේ ඒ කරන නම්වන චිත්තේ තමයි බලන්නේ කියලා කියන්නේ ප්‍රතිවේක්ෂාවේදී. ඒ වචනයේ කෙසේ වෙතත් මෙතන බලාපොරොත්තු එකම දේ මේ ප්‍රතිවේක්ෂාව සිද්ධ කරන්නේ තනිකරම තමන්ගේ පහසුවට. මේක හිතපත් වෙන විදිය මේක නතු වෙන විදිය මේක නතු වෙන්නේ කොහොම හිත මෙහෙවවද කියන එක ගැන පුහුණුවක් සිද්ධ කරන එක මෙයාට අතිශය පහසුවෙන් මේ නිවන එදිනදා ජීවිතේ ලබන්න පුළුවන් වෙන හේතුවක් වෙනවා. අන්න ඒකටයි ප්‍රතිවේක්ෂා කරන්නේ. ඊට අමතරව එයාගේ අවබෝධය නිවැරදිද කියලා ගුරුවරයෙක්ට මැනගන්න. ඔච්චරයි අවශ්‍යතාවය. එතකොට ඊළඟට මෙයාගේ ඵලසිතේ ප්‍රතිවේක්ෂාව කරන්නයි කියනවා. ඵලසිත පැහැදිලිව පෙන්නනවා කියලා. මෙහෙම ස්පියාගත්තට පස්සේ මෙයාට ආයි හිත නිවනටපත් වෙනවා නැංගෙනවත් එක්කම අර සම්පූර්ණ ඵල සමාපත්තිය කිදා බහින කලින් තප්පරයක් වගේ ඇතුළත හරි අර ඒකට බැහැ ගන්න අවස්ථාව. ඒකේ පැතිරිලා ඒක තමන්ව සම්පූර්ණ ඕෆ් වෙන්න තප්පරයක කලින් ඒ ස්වභාවය අර හොඳට පැහැදිලිව පේන්න පටන් ගන්නවා. මෙන්න මෙහෙමයි මේකට හිතපත් වෙන්නේ කියලා. මෙහෙමයි නැන් වෙන්නේ මෙහෙමයිපත් වෙන්නේ කියලා. නැන් වෙන්නේ එක මාර්ගසිතෙන් සිද්ධ වෙනවා. පත් වෙන එක හරියටම බැස ගන්න එක ඊළඟට සිද්ධ වෙනවා. අවසලා තියනවා වගේ. යෝකේ අර මගේ අත්දැකීමේ මට දෙන්න තියෙන උදාහරණයක් තමයි කුඩා කාලේ ඔයගොල්ලෝ දැකලා ඇති කාටුන්ස් එහෙම ගියා මේ එක එක මේ සුපර් හීරෝස් ලගේ කතා මේ බැට්මෑන් ඊළඟට සුපර්මෑන් ඔහොම කියලා මම හිතන්නේ බැට්මෑන් ඕකේ මම හිතන්නේ මිනිස්සේ අර මොකක් හරි අතින් එකක් විදිනවා ඕනම ගොඩනැගිල්ලක උඩම තට්ටුවට විදතර පස්සේ මොකක් හරි බටන් එකක් යවුවට පස්සේ අර ළඟමින් එක දිගට වේගින් යනවා දෙනවා උඩට යා මොකක් හරි එකක් විදලා ඒකෙන් එකපාර අද්දල ගන්නවා යාව ඒ බිල්ඩින් එකේ උඩට අන්න ඒ වගේ හැඟීමක් තමයි සම්මන්නේ මාර්ග සිතින් සිද්ධ වෙන්නේ අර නම් වල තියෙනවා උසල ගන්නට නිවනට ඊට පස්සේ බිල්ඩින් එකට උසල අරගෙන උඩට ගිහිලි ඉවරලා යාව එකපාර බිල්ඩින් එක උඩින් හිටගෙන ඉන්නේ කොහොමද බිල්ඩින් එකට හරියටම පාත් යන්නේ කොහොමද අන්න ඒ අවස්ථාව තමයි ඵලසිතේ ප්‍රත්‍යක්ෂයෙන් සිද්ධ වෙන්නේ තියා ඒකත් එක්ක ඇති ලකට පුළුවන් කාමරාගය අඩු වෙලා කිය ආකාරයේ පැහැදිලිව පෙනේවා කියලා අදිෂ්ඨානයක් සිදු කරලා හිමම ඒකට ඒ දිහා බලන් ඉන්න. එහෙම හිත දිහා බලන් ඉන්නේ. එතකොට හිත නිවනටපත් වෙගෙන යනවා. Tamante ඒත් එක්කම පත් වෙන කලින් සුළු වශයෙන් සංඥා මාත්‍රයක් වශයෙන් අවබෝධයක් එනවා. මොකද්ද මොන වගේ දර්ශනයක් මොන වගේ අවබෝධයක් මේ අවබෝධය එකට එක අවබෝධ වෙන්න පුළුවන් එකෙනෙක්ට සංස්කාරයන් ආදීන වැඩිපුර තේරිලා තවත් කෙනෙක්ට පංචස්කන්ධය ගැන වැඩිපුර තේරිලා තවත් කෙනෙක්ට ආයතන ගැන තේරිලා තවත් කෙනෙක්ට පටිච්චසමුප්පාදය තේරිලා මොකක් හරි එකක් ගැන මෙහෙම අවබෝධයක් ආපු හින්දා මෙන්න මේ විදිහට ගැඹුරින් දැනෙන හින්දායි මේ මට දැන් ආශාව 50ක් නැති කියලා ඒකට දර්ශනය ඇති කරගන්න පුළුවන් දෙවෙනියට නැවත වතාවක් යාට පටිගය අඩු වෙලා ගිය ආකාරය පැහැදිලිව පෙනේවා කියලා අදිෂ්ඨානයක් සිදු කරලා හිමමත් හිත නිවනටපත් වේගෙන යද්දී බොහෝ දුරට අර පළවෙනි එකේ අත්දැකීමටම සමානයි පටිගේ ප්‍රතිවේක්ෂාවත් මෙන්න මෙහෙම අවබෝධයක් හින්දායි මෙහෙම එකක් ආපු හින්දායි මගේ දැන් ගැටෙන ගතිය මොකක් හරි දෙයකට හිත නරක වෙන ගතිය ගැටෙන ගතිය අඩු වෙලා තියෙනවා කියලා ඉතින් මේ විදිහේ පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මෙහෙම පුරුදු කරපු පුද්ගලයාට දැන් තියෙන්නේ මෙයා කාලයක් පහසුවෙන් සකදාගාමී මාර්ගසිත විදිමින් ඵලසිත විදිමින් වාසය කරයි. කාලයක් ඒකත් සාමාන්‍යීකරණය බවට පත් වෙලා එයාට අනාගාමී මාර්ගස්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. අනාගාමී මාර්ගස්ත උනාට පස්සේ දැන් තියෙන ඊළඟට ප්‍රශ්න තමයි යගේ කලකිරීම මේ සංස්කාරයෙන් ආදීව දැකීම බොහොම ප්‍රබලයි. හැබැයි ආසාව තාම ලාවට හරියට 30ක් කියලා හිතමුකෝ 50ක් අඩුලා දැන් මාර්ගසිතේ පදුචින 30 කියලා හිතමුකෝ තියෙන්නේ. ඒකත් නැත්තේ නැහැ තියෙනවා. දැන් ඊළඟට යට කරාට ප්‍රධානම දේ තමයි එයා භාවනා කරන වෙලාව වැඩි කරන්නේ. පුළුවන් තරම් සමාජයෙන් වැඩ කටයුතු වලින් අයින් වෙලා ලෝකෙන් ඔෆ් වෙන්න පුළුවන් ධාරිතාව හැකියාව තව තව වැඩි කරන්න ඕන. අනාගාමී කෙනෙක්ට පැය ගාණක් වුණත් වරුවක් වුණත් ඉන්න පුළුවන් නිර්වාණ ධාතුවේ. ඉතින් අනේ දක්වා හරියන සමාධියක් ඇති කරගන්න. මොකද බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියන අංගුත්තර නිකායේ අනාගාමී වෙද්දී සමාධි පරිපූර්ණතෝ හොති කියලා. එයා සමාධිය පරිපූර්ණ කරන්න ඕන කියලා. ඉතින් ඒක සිද්ධ කරගන්න වෙනවා කෙනෙක්ට අනාගාමී වෙන්න යද්දී. ඉතින් ඒත් එක්ක දවසක ඇලින් වැටින් දෙකම සිවුම් විදිහට හරි කැමකට මේ කැමට ආසයි එක හොඳයි කියන අදහසට වඩා ආසාව ඇති වෙන පවා නැති වෙනවා ඒ වගේම කවුරු හරි කරදර කරද්දී හරි සද්දයක් බද්දයක් ඇහිලා චුප්පු ගෑවෙන්නේ අපිට ඒක පවා නැති වෙලා යනවා ඒ කියන්නේ මේ ඇලීම ගැටීම කියන දෙක සම්පූර්ණයෙන් ෂේ වෙනවා නාගාමී වෙද්දී ඒක කරන්න තියෙන සකදාගාමී පුද්ගලයා තව තවත් භාවනාවේ යෙදෙමින් තව තවත් මිත්‍ර සංස්කාරණ ආදීනව මෙහි කරමින් පුළුවන් තරම් ලෝකෙන් සතුටව වාසය කරන්න උත්සාහ කරන එක. යන්නේ එහෙම ඒ විදිහට කරගෙන මේ ජීවිතේ ඔබ හැමදෙනාටම සකදාගාමීවත් වෙන්න වාසනාව ධෛර්යය ලැබේවා කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම යම්තාක් දෙවි කෙනෙක් ඥාති කෙනෙක් බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ඔවුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ගේ ජීවිත සපවත් වේවා. සුවපත් වේවා. Samsara dukin atamedeva අප හැම දිනම හැම අවස්ථාවකදී ආරක්ෂා කරත්වා ආධාර උපකාර දෙත්වා ඔබ අප හැම දිනකටම මේ ජීවිතේ නිවන් සුවපත්